කොහොමහරි මම මගේ බිරිඳගේ අපි කසාද බඳින්න ඉස්සෙල්ලා ඉතින් අභියෝගයක් තිබුණා මට කියන්නෙත් නැතුව මගේ තාත්තා ගිහිල්ලා මගේ බිරිඳගේ අම්මා හමු වෙලා කතා කරලා තිනවා මේ පිළිබඳ මේ එකක් තිනවා කියලා ඉතින් කතා කරාම සම්පූර්ණ ප්‍රතික්ෂේප කරලා තිනවා මොන විදියට මෙහෙ මෙහෙ නෑ ඔව් මෙහෙ නෑ ඕගොල්ලන්ගේ ගෙදරට දෙන්න කෙනෙක් නෑ කියලා ඉතින් තාත්තා කිව්වා මේක හරියන්නේ නැහැ පුතේ මේ මට සුදා කියලා කියන්නේ සුදා මේක හරියන්නේ නැහැ ඔයා සුදු පුතේ මොකද්ද කරන්නේ දැන් මම කිව්වා රයිට් තාත්තා ඉන්නකො කියලා මම තාත්තට කියන්නේ නැතුව මම ගිහලා කෙනෙක් කතා කරා අපිට කතා කළා ඔව් මම මුලින්ම කිව්වේ මෙහෙම ප්‍රේම සම්බන්ධයක් තියෙනවා මම දන්නේ නැහැ දන්නවද නැද්ද කියලා තාත්තත් ඇවිල්ලා කතා කරලා ගියා කියලා කිව්වා මේක පටන් ගත්තේ නවත්තන්න නෙමෙයි. ඉතින් අහිරංගනේ නවත්තනවා නම් ඒක මට ප්‍රශ්නයක් නෙමෙයි. මං හිතන්නේ අහිරංගනේ නවත්තන්නේ නැහැ. දැන් ඒක ඒ තැනට ඇවිල්ලා තියෙන්නේ. ඒක නිසා මේකට ආශිර්වාද කරලා අපිට ඉඩ දෙන්න. ඉතින් අම්මා ආපු තැන තමයි එහෙම කතා කරගෙන ගිහිල්ලා. හරි. එහෙනම් මම ඉඩ දෙන්නම්. ඔයා රැකියාවක් කරන්න ඕනේ. जीवित साधारण बैने එහෙම නැතුව ඒ හාල් දෙන්න ඕන නම් හාල් පැකට් කරගෙන එන්න හොඳට පාස්වල් කරලා ඒ ටික අපි පරිත්‍යාග කරමු මේක ඒ සිරිතේ විදිහට කරන්න පුළුවන් ඒකයි ඉතින් ඒ වගේ දේවල් ටික බෑ ඒ වගේ දේවල් ටික තමයි අනිත්‍යව කරන්න නම් කියලා ඉතින් අපේ සහෝදරු ලස්සන පොරු හැදුවා සියලු දේ කරා අපේ සහෝදරු ඒක හරි ලස්සනට කරා ආපු හැම කෙනෙක්ම හරියට සතුටු වෙච්ච මගුල් ගයක් කියලා මං හිතන්නේ තාමත් ඇති සහභාගීච්ච අය. විවාහ මංගල්‍යෝත්සවයට ආපු සුවිශේෂී අමුත්තෝ ඉන්නවද? ඉන්නවා. දැන් දැන් ලන්ඩන් වල ඉන්නේ එතුමා. මේ ප්‍රින්ස් ගුණසේකර මහත්මයා. ඊට පස්සේ අපේ නායක සහෝදරයා අපේ රෝහණ විජේර සහෝදරයා ආවා. කවුද විවාහය වෙනුවෙන් අත්සන් කළේ? අත්සන් කළේ මගේ ලොකු අයියායි අයිරංගනගේ ලොකු අයියායි. මොකද මට ඒ තත්ත්වෙම යන්න බැරි වුණා. මේක කියන්න ඕනේ කිව්ව. මේ ලොකු කලබ ගෑනි මොකටද කරගන්නේ? ඉතින් ඒක නිසා. ඔබට හිතුන්නේ හිතුන්නේ නැද්ද? රෝහණ විජේවීර සහෝදරයා ඔබේ පාර්ශවයෙන් විවාහයට අත්සන් කරන්න වුණා. නෑ හිතුණා. කොච්චරත් හිතුණා අපි දෙන්නම කතා කරේ. දැන් අහිරංගනේ කිව්වේ දැන් මෙච්චර දේවල් ඇවිල්ලා තියෙනවනේ. දැන් ඉස්සරහට යට කරලා නැට කරලා ඇවිල්ලා තිනවා. ඔක්කොම වලට කරන්න යන්න එපා. ඒක නිසා. ඒක කැමති නැහැ. කැමති නැහැ. මේකට එකඟ වෙන්න කියලා. ඉතින් මේක හානි කර දෙයක් නෙමෙයි. ඉතින් රෝහණ සහෝදරයාට ඒක ප්‍රශ්නයක් වුණේ මේ කොහොමදවත්ම ඉතින් ඒක නිසා මේ ඒක ඒ ආකාරයෙන් සිද්ධ වුණා මම අදට ඉන්නේ නැහැ එතන ඉඳලා නමුත් එක ප්‍රශ්නයක් විතරක් අහනවා අද ආපස්සට හැරලා බලනකොට ඒ දෙමව්පියන් ඒ ඥාති හිත මිත්‍රාදීන් අතර හොඳ පවුල් සම්බන්ධතාවයක් ඔබ අතර තිබෙනවද නැත්නම් අදටත් ඒ විරසක යම් මට්ටමක හරි පොඩි කොසු කොහොකෝ වශයෙන් තියෙනවද නෑ මාස දෙක තුන යනකොට සම්පූර්ණයෙන්ම වෙනස් වුණා ඒගොල්ලෝ මං කවුද කියලා හරියටම දැනගත්තා හරියටම දැනගෙන තියුනේ මොකද ගමේ කෙනෙක්නේ එහෙනම් මට කියන්න ඇදයක් තිබුණේ නැහැ ඒක ගොල්ල ඇදයක් හැටියට දැනගෙන තිබුණේ මං හිරගෙදරට ගියා මේ ජනතා මිතුරනත් එක්ක සම්බන්ධය ඔච්චරයි තිබුණේ ඉතින් ඒක ඔක්කොම වෙනස් වුණා ඉතාලම වේගෙන් වෙනස් වුණා ඊට පස්සේ ඇත්තටම මට ගරු කරන මට ආදරය කරන ඒ පවුල එක්කෙනෙක් හැටියට සලකන
ඉතින් කවුරුත් බලාපොරොත්තු වෙන්නේ මම බිරිඳට මහා නරක විදිහට සලකයි කියලා. ඉතින් එහෙම නැහැ. ඊටාම හොඳ, ඊටාම කිට්ටු, ඊටාම සමීප සහ ආදරෙන් හිටපු ජීවිත අපිට තිබුණේ. ඉතින් ඒක නිසා ඒගොල්ලෝ හොඳට දැක්කා, අත්දැකීම් දැක්කා මේක හරියටම ගැලපෙනවා කියලා. මම නිවැරදි නම් මගේ මතකයේ හරිනම් නිවැරදි නම් ඔබට එක දරුවෙක් ඉන්නවා, එක පුතෙක් ඉන්නවා. කොයි කාලද දරුවා ලැබෙන්නේ? 1983 ඔක්තෝබර් මාසේ. 83 තීරණාත්මක කාල පරිච්ඡේදයක තමයි හොඳම තීරණාත්මක කාලයක්. 1983 ජූලි 29 වෙනිදා අපි පක්ෂ තහනම් කරා. එතකොට මට එතකොට අයිරංගෙන බබා හම්බ වෙන්න ඉන්නවා. මට සිදෙනව අයිරංගෙන ඉඳලා යන්න. නැත්තම් මං අතනකටපත් වෙන්න. මොකද මගේ නම් ලැයිස්තුවේ දාරය කියවන මේ මෙහෙම රෝණ විජේවීර ප්‍රතිස ගමනාය සෝමන සමරසිංහ ඉතින් තව ලැයිස්තුව දිගට කියාගෙන මේ දරුවා ලැබෙන්න ඉන්නකොට පියාට සිදු වෙනවා ගෙදර යන්න. ඒක ඒක බරපතල කාරණාවක්. බරපතල කාරණාවක්. ඒක ඉතින් ඒක ජීවිතේ අමතක වෙන්නේ නැහැ. ඉතින් ඉතින් මම සතුටු වෙන්නේ ඒ පවුල. ඒ අයිරංගනගේ පවුලේ අය. එතකොට අපි දෙන්න විතරයි අපේ ගෙදර හිටියේ. ගෙදර තනියෙන් ඉන්නත් බෑ. මට කියන්න තියුණේ එකම පණිවිඩේ ගෙදර ඉන්න එපා. ගෙදර යන්න. ඔයාලා ගෙදරට යන්න. ඉතින් ඒ අම්මත් සහෝදර සහෝදරියත් සියලු දෙනා මේ ඉතාම හොඳින් සරකලා සියලු දේට කර ගැහුවා. ඉතින් ඒක මම කෘතඥතාපූර්වක මතක් කරන්න ඕනේ විශේෂයෙන්. ඉතින් ඔයාස්සෙත් මම ඉතින් මට කරන්න උලන් දේවල් තිබුණා. මම හැංගිලා හිටියට අපේ දොස්තර මහතුරු හිටියා සොයිසා රෝහලේ. ඒ අය මම හම්බ වෙලා කොහොමාරි සම්බන්ධය හදා දීලා ඉතින් ඒ වැඩපිළිවෙලත් කරා. ඔබ සංග වෙලා හිටියට ඔබේ බිරිඳට දෙමව්පියන්ට ඥාති හිත මිත්‍රාදීන්ට තර්ජන තිබුණ නැද්ද? නැත්නම් ඕනුත් සංග වෙලා වෙනත් නිවාසවල නිවාසවල ජීවත් වුණේ වකවානුවේ? නෑ, හුඟක් තර්ජන තිබුණා. හුඟක් තර්ජන තිබුණා. මගේ බිරිඳ විශේෂයෙන්ම සෑම දැන් මුල කාලෙදී සෑම මාසයකටම වරක් වගේ රෑ 12ට 2ට කඩා පැනලා පරීක්ෂා කරනවා මම ඉන්නවා කියලා හිතලා. ඊළඟට මගේ පුතා හම්බ වුණාට පස්සේ ඒ දිගටම සතියකට වරක් වගේ ප්‍රශ්නය එන්නේ උග්‍ර වෙනකොට රටේ වැඩි වැඩියෙන් මැදිහත් වීම තිබුණා. මැදිහත් වීම තිබුණා මම නම කියන්නේ නැහැ. මට අපිට හොඳ වාසනාවක් තිබුණා කියලා මම කියන්නේ මගේ පුතාටත් මගේ බිරිඳටත් මටත් මේ අපේ පක්ෂයේ සියලු දෙනාටම මේ ඒ වාසනාව බෙදිලා යනවා. මට ඇය එකට පාසලේ උගන්නපු වෙනත් පාසලක උගන්නපු ගුරුවරියගේ ස්වාමි පුරුෂයා තමයි ඒ පළාතේ පොලිසිය ලොක්ක වෙලා හිටියේ. එතුමා මට නම් කියන්න බෑ. එතුමා මේ තියෙන අසාධාරණේ දැක්කා. අසාධාරණ දැක්කලා මම මේ ඕගලන්ට හානියක් වෙන්නේ නැති වෙන්න උපදෙස් දෙන්නම්. නමුත් සෝමන් සාම්බ වුණොත් මට හිර බාරට ගන්න සිද්ධ වෙනවා. ඉතින් එයාව ගෙන්නන්න එපා. ඒක මට ඒ උපදේශ ඒ ආවාදේ දෙන්න ඕනේ කියලා. දැන් සංවේදී නැද්ද? ඒ කියන්නේ දරුවා ඉපදෙන දරුවාගේ ඉපදෙන මොහොතේවත් පියා නැහැ දරුවා ළඟ. යම්කිසි නිශ්චිත කාලයක් වෙනුවෙන් මේ කිරිකැටි බිරිඳව දකින්නත් නැහැ පියාට. අර පැත්තෙන් බිරිඳ දරුවා ප්‍රසූත කරනවා පියා නැතුව. ඒතර ඇය එක පැත්තකින් තහිනවා. ඔබ කොයිතරම් සංවේදී කොයිතරම් හැඟුම්බර ජීවිතයක් මේ සැඟ වෙලා ගත කරා තමන්ගේ ඉපදුණු දරුවගේ අඩු ගානේ මං හිතන්නේ ඒ කාලේ වෙනකොට මේ තාක්ෂණයේ දියුණු නැහැ. ගෙදරකට ටෙලිෆෝන් කෝල් එකක් දීලා බලා ගන්න තරම්වත් අතරම් සංනිවේදනයක් දියුණු නැහැ. කොයිතරම් හැඟුම්බර ජීවිතයක් ඔබ ගත කළේ සැඟ වෙලා හිටියට? ඒක විස්තර කරන්න බැරි තරම් හැඟීම්බර කාලයක් ඒ තිබුණේ. ඉතින් අපි බාරගම තියෙන වගකීමත් එක්ක අපි ඒක යටපත් කරගන්නවා. කොච්චර කාලයක් සැඟ වෙලා හිටියද? සෑම පියෙකුටම ඇති වෙන්න ඕනේ හැඟීමක්, ඇති වෙන හැඟීමක්. මං හිතන්නේ ඒ අවස්ථාවට සහභාගී වෙන්න නොවි ඉන්න, උමනාවෙන් නොවි ඉන්න කිසිම පියෙක් ලෝකේ ඉන්න බෑ. ඉතින් ඒක හරි අමාරුවෙන් ගත කරපු කාලයක්. කොච්චර කාලයක් ඔබතුමා සංග වෙලා හිටියද? මම දැන් ඒ පුතා බලන්න ඉස්සෙල්ලා මට දවස් 7ක් ප්‍රමාද වෙන්න වුණා. මොකද ඒ ගමන ලෑස්ති කරගන්න. ඒ පුතාත් අම්මත් දෙන්නව බලා ගන්න. තැනක් ලෑස්ති කරන්න ආරක්ෂා සහිතව මමත් අහුවෙන්නේ නැතුව ඒගොල්ලොත් අහුවෙන්නේ නැතුව තැන් ලෑස්ති කරලා පිළිල කරන්න ආරක්ෂා සංවිධාන සකස් කරන්න සතියක් ගියා. ඒ සතිය මං හිතන්නේ අවුරුදු 7ක් ගියාට වඩා අමාරුවෙන් ගිවිච්ච කාලයක්. ඉතින් දවස් 7ට පස්සෙ තමයි මට මගේ පුතාව දැක ගන්න හම්බෙන්නේ. කොච්චර කාලයක් සිරගතව සිටියද? මේ සැඟ වෙලා හිටියද? සැඟ වෙලා හිටියා.
1983 ඉඳලා මම හිතන්නේ මම හරියට